මේ රටේ අද වෙනකොට දවස් 24ක් තිස්සේ පවතින අස්ථාවරත්වයට පළවෙනිම මම නම් ඇඟිල්ල දික් කරන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා 15 වෙනිදා හවස් වරුවේ පක්ෂ නායකයන් ගෙන්වලා පොරොන්දුවක් වෙලා තියෙනවා. කිසි දෙයකට බය වෙන්න බා. මම කණ්ඩායම පාලනය කරන එක ඔවුන්ගේ හැසිරීම පිළිබඳ වගකීම් මම ගන්නවා. හෙට බය නැතුව නැවතත් මේ වෝට් එක ගන්න කියලා. එහෙම තියෙද්දි 16 වෙනිදා මොවුන්ගේ හැසිරීමෙන් පැහැදිලිව පේනවා අපිට කියලා තියෙන එකක් ඊළඟට හම්බ වෙච්ච මේ එතුමාගේ කණ්ඩායමට කියලා තියෙන එකක් කියලා. නැත්තම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇඟිල්ලක් කිස්සුවොත් දෙකට තුනට නැවෙන කණ්ඩායමක් ඔය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔතන ඉඳගෙන ඉඳිද්දි ඔය වගේ හැසිරීමක් දක්වන්න පුළුවන් කියලා කියන්නේ ඒ හැම කෙනාගේම අනුදැනුම ඇතුව තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ඒ නිසා මම දන්නේ මේ ගරු ඇමතිතුමන්ලා සහ අග්‍රාමාත්‍යතුමා මොන විදිහට ජනාධිපතිතුමා විශ්වාස කරගෙන හිටියත් මට නම් 7-5කට විශ්වාසයක් නැහැ. හෙටින් පස්සෙවත් අපිට මේ ලබා දෙන අපිට මේ සාධාරණ පැත්තට මෙතුමා හිටගනීද කියන එක. මොකද පැහැදිලිව ඉතාමත් පැහැදිලි මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මේ වෙන කිසි ප්‍රශ්නයක් නැතිනේ පෞද්ගලික ආරවුල පෞද්ගලික තරහක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක තියෙන්නේ. මෙතුමා අවුරුදු ගාණක් තිස්සේ මේ අවුරුදු 3ක් තිස්සේ ඔය ශ්‍රීරාල් ලක්තිල කළා ඒගොල්ලන් මේගොල්ලන් කියන කේලම් අහලා හිතේ පුදුමාකාර වෛරයක් මේ ඇති කරගත අගමැතිතුමත් එක්ක. ඒ වෛරය අනුව තමයි මේ පිළිගන්නේ. නැත්තම් දැන් කියනවා අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ විදිහට පිළිගන්න බැහැලු. මොකද්ද මේ කතාවේ තේරුම? ඊළඟට පක්ෂය ඇතුලේ මේ කණ්ඩායම් දෙකක් අවුස්සලා තියලා පක්ෂය ඇතුලේ කඩා කප්පල්කාරී ක්‍රියාවක් පක්ෂය ඇතුලේ කඩන්න තමයි මේ ජනාධිපතිතුමා සැරසෙන්නේ. රටේ ජනතාවට ජනාධිපතිතුමා පිළිබඳ තිබ්බ විශ්වාසය සහ 62 ලක්ෂයක් වූ ඡන්ද දීපු හැම කෙනාටම එතුමා පිළිබඳ තියෙන ඒ විශ්වාසය ගරුත්වේ නැති වෙලා ඉවරයි. නැවතත් ජනාධිපතිවරණයකට මම නම් කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා මූණ දෙන්න එපා. ලැජ්ජ වෙලා යන්න වෙන්නේ.